গৌরব গোলওয়ালা আরোহণে গেলাম, দিয়ে তোর মেয়ে দিয়ে গৌরব গোলে আসলাম। মেঘদুলা আরোহণে বিয়ারতেন বিধি হে স্বীকার করতে হে না সামান্য আরোপণে বিয়ারতেন মেয়েকে সামায় পরে একদম পিঠাতে বসতে যেতাম আরোপণ দিয়ে পিঠাতে বসতে আরোপণ দিয়ে এত কোটে বিয়ারনি কাম করতে আমরা এতকোটে মেয়ে এতটা আরোপণে আর তীব্র মামা ইতনা এতটা তিয়েনা দানা কেউ কেলা আরোপণে দানা কেউ কেলা আরোপণে এতকোটে মা মেতনে গান ইসলাম মেয়ে গোলে আরোপণে আর মে তিয়েনা না বেন দিলে দিয়ে বে একে আরোপণে আর নে মেতেন আরোপণে আর দূর না মেয়ে তিয়েন নেহে না সান্নায়ক গোলে එතකොට සන්නායක ගෝලයක්. ඒ සන්නායක ගෝලය තුළ ආරෝපණ තියෙනවා කොහොමද ධනසහාර එන කියන ආරෝපණ උදාසීන තත්ත්වයේ තියෙන්නේ. ඒ කියන්නේ වැඩිපුර ධනත් නැහැ වැඩිපුර තීරත් නැහැ. ඒ විදිහට තියෙනවා ධනසහාර එන ආරෝපණ තියෙනවා. එතකොට දැන් මෙන්න මේ වගේ අවස්ථාවක් කලින් මම කරා මෙන්න මෙහෙම කොටසක් අපි අර සන්නායකයක් ඒ කියන්නේ හිතමුකෝ ආරෝපිත ධන ආරෝපිත වස්තුවක් ගෙනාවොත් මෙතන තියෙනවා නම් සන්නායකයක්. ඔතන තියෙනවා නම් සන්නායකයක්. මේ සන්නායකයේ ඉන්න උදාසීනව තියෙන ආරෝපණ වෙනම කැඩිලා මේ ධන විරුද්ධ ආකර්ෂණ තියෙන පැත්තට එනවා. එළ මේ පැත්තට එනවා. ඒතර එහෙම හිටපු කාටි අනෙක් පැත්තේ අර පැත්තට යනවා. धनारोपण गिना उदासीन तिब्बे आरोपण दिपेतर कड़ीलाोपणी उदासीन सन्नायक आरोपण आरोपण धन සමාන කට්ටියක් මෙන්න මේ අවට එකතු වෙනවා මේ පුස්තේ දෙනවා ඔය පුස්තේ ගන්න මෙතන මේ පැත්තන තමයි ඉන්නේ දෙන්නෙක් මේ අතට එන්නේ මෙහෙට එන්නේ එතකොට ඒ ආපු අයගේ ආරෝපණය රිනේටිව් එනකොට අනිත් ධන කට්ටිය අනිත් පැත්තට පයින්නවා उदासीन गोलेक उदासीन सन्नायक गोलेक अतुलत धन आरोपण मे धन आरोपणे विशाल समान विरुद्ध आरोपण अतुलत पुष्टे ඇතුළත පුෂ්ටි රැම්පත් වෙලා ඊට පස්සේ ඊට සමාන අර ඉවතර කියපු සෙට් එක ඊට සමාන ආරෝපණයක් පිටත පුෂ්ටි රැම්පත් වෙනවා හරි අපි ලියමු මෙහෙම ඊතර බැරි විරාම මේකට තිබ්බනම් තව අපි දීලා නැත්නම් මේ තියෙන එක ආරෝපිත කෝරයක් නා ඒක ධන කිව් කියලා තිබ්බට කියන්න ධන සිම්පල් කිව් කියලා එහෙම නැණම් මේ ඇතුළට මොකුත් බලපෑමක් නැහැ පිටත පුෂ්ටි ආරෝපණය විදිහට මේ ඇතුලෙන් ආපු ධන කිව් එක තියෙන නේ ඇතුලෙන් නිසා ආපු ධන කිව් එකයි මේ ධන කිව් එකයි දෙකම එකතු වෙනවා ඔය ධන කිව් එකයි දෙකම එකතු වෙනවා හරි මෙයන් මෙහෙම සන්නායක ගෝලවල සන්නායක ගෝලවල
තන්නායක වල බලන්න. මුළු ආරෝපණයම විකට පුස්තේ ව්‍යාප්ත වේ. මුළු ආරෝපණයම විකට පුස්තේ ව්‍යාප්ත වේ. පරිවාරකවල අඩංගු ද්‍රව්‍ය තුළ ආරෝපණ ව්‍යාප්ත වේ. අඩංගු ද්‍රව්‍ය තුළ ආරෝපණ ව්‍යාප්ත වේ. සන්නායක කුහර ගෝලයක් සලකු විට ඒ තුළ තන්නයි කුරගොල කරපු විට ඒ තුළ තමයි කොරබල කරුවිට ඒ තුළ එකෙන මම ඔතන කියන මැද තියෙන එක ඒ තුළ යම් ආරෝපණයක් ලැබුව විට ඊට ප්‍රතිවිරුද්ධ ආරෝපණය කුහර ගෝලයේ ඇතුළත පුෂ්ඨයේ ව්‍යාප්ත වේ.
තුහර ගෝලය ඇතුළත පුෂ්ටේ ව්‍යාප්ත වේ. ඊට සමානව බෙදිත පුෂ්ටේට නැත්නම් පිටත පුෂ්ටේ ද ඊට සමානව පිටත පුෂ්ටේද විරුද්ධ ආරෝපණයක් ඇතිවේ. විරුද්ධ ආරෝපණයක් ඇතිවේ. කුහර ගෝලය යම් ආරෝපණයක් සහිත වූයේ නම් කුහර ගෝලය යම් ආරෝපණයක් සහිත වූයේ නම් එවිට පිටත පුෂ්ටේ මුළු ආරෝපණය එවිට පුෂ්ටේ මුළු ආරෝපණය ඇතුළත මුළු ආරෝපණය ආරෝපණවල එකතු වෙන්න ලැබේ. එකතු කියන්නේ ධන රින විදිහට එකතු කරන්න ඕනේ. ඒතර අඩු වෙන්නත් පුළුවන්. හරි. එතකොට ඔතන ඒ වගේ උදාහරණ ටිකක් හදලා ප්‍රශ්න ටිකක් අනිත් දෙන ඒක අනිමු. ඔතන තියෙනවා ටියුට් එකේ ඒ ගණන් ටික බලමු. ඒක මෙතන ටියුට් එකේ තියෙනවා. අර ගණන් තිබ්බ ටියුට් එකේ තියෙන්නේ. ප්‍රශ්න පටන් ගන්න කලින් තියෙන්නේ 18 වෙනි ප්‍රශ්නෙට කලින් තියෙන්නේ 17 යටතේ කුහර ගෝලවල ආරෝපණ ව්‍යාප්තිය කියලා. අනේ එතන බලන්න මේක මේක තමයි හොයන්න තියෙන්නේ. එතකොට එතනදී පළවෙනි එකේ තියෙනවා 17 බීවල එක
කුහර ගෝලයක් තියෙනවා. මේක ධන පහක් ඇතුලේ තියෙනවා. ඔමෙගා තියෙනවා. ඒතර අපි ඒක උත්තරේ ලියන්නේ. මේක ඇතුළත පුෂ්ඨයේ හැදෙන්නේ ධන පහයි, පිටත පුෂ්ඨයේ ධන පහයි. එහෙනම් කුහර ගෝලයේ ඇතුළත පුෂ්ඨයේ මේ තියෙන ආරෝපණයට විරුද්ධ ආරෝපණය, ඒ කියන්නේ ධන පහයි. පිටත පුෂ්ඨයේ ධන පහයි. ඇතුළත පුෂ්ඨයේ ධන පහයි, පිටත පුෂ්ඨයේ ධන පහයි. ඊළඟට දෙවෙනි එකේ ගත්තොත් මෙතන තියෙනවා ධන පහක්. මේකට දීලා තියෙනවා ඍණ තුනක්. එහෙම වුණොත් ඇතුළත පුෂ්ඨයේ තියෙන මේ මෙතන තියෙන එකේ ඍණ අගෙමයි. ඇතුළත පුෂ්ඨයේ ගත්තොත් ධන පහ නිසා ඍණ පහයි. පිටත පුෂ්ඨයේ ආවොත් මෙතන ධන පහයි. අර ඉවතර මේ ආපු ඍණ පහ මේකට ධන පහක් දෙනවා. ඒකයි අර ඍණ තුන එකතු වෙලා ධන දෙකයි. ඊළඟට ධන පහයි ඍණ පහයි. එහෙම වුණොත් එහෙම ඇතුළත පුස්තේ ඍණ පහයි, පිටත පුස්තේ එනකොට මේ ඇතුළත තියෙන එකේ ඍණාගේ, ඇතුළත තියෙන එකේ ඍණාගේ තමයි මෙතෙන් එන්නේ. ඊට පස්සේ පිටත පුස්තේ ඔය ධන පහයි අර පිට තිබරින පහයි එක බින්දුව. ඊළඟ හතරවෙනි එක මෙතන ධන පහක්, මෙතන දීලා තියෙන ඍණ අටක්. එහෙමවත් ඇතුළත පුස්තේ තියෙනවා ඍණ පහ, එන පිටත පුස්තේ මෙතන ධන පහේ එක ඉවතර යන ධන පහක් වෙනවා. ධන පහේ ඍණ අටයි කියන ඍණ තුනක්. ඊළඟට
පස්සිනේකේ මේක තියෙනවා ධන 25 මෙතන තියෙනවා ඍණ 20 එහෙම වුණොත් අපි ගන්නවා මේ ඇතුළත තියෙන කුඩා ගෝලයේ ධන 25ක් දීලා තියෙනවා නම් ඒකේ ආරෝපණ ව්‍යාප්තියෙන් අතර පිටත පුස්තු එහෙනම් කුඩා ගෝලයේ කුඩා ගෝලයේ विशाल गोले पास विशाल गोले पीटते है ना ऋणनिधि पहाई मेथन की पर सॉरी धननिधि पहाक से अतुल तरह ऋणनिधि पहाक का एक पीटते हैं धननिधि पहाक एक मे तीन का था पीटते हैं एक है यार ऋणनिधि सारी एक और धन पहाक लगे तो आधा था ඊළඟට ප්‍රස්ථාර ටික අඳින්න යා. මතකද ප්‍රස්ථාර ටික මේ ටික නම් හැබැයි ටියුට් එකට පස්සේ ටියුට් එක දුන්නට පස්සේ ටියුට් එකේ දාගත්තත් කමන්නේ නැහැ. නකොට කරත් කමන්නේ නැහැ. එහෙම වුණත් ස්ක්‍රීන්ෂොට් එක හරහා දා ගන්න. දැන් පුළුවන් කට්ටිය පුළුවන් තරම් මට ටුක්ක් වේගෙන් අඳ ගන්න බලමු. හරි. එතනින් මම නැවත මතක් කරනවා. සන්නායක ගෝලවල අපි ගත්තා ආරෝපණ ව්‍යාප්තිය සන්නායක ඇතුළත ආරෝපණ ව්‍යාප්තිය නැත්නම් ශේෂ තීව්‍රතාවයක් නැහැ ආරෝපණ නැති නිසා පරිවාරකයක ඇතුළත සන්නායකයක ඇතුළත සහ සන්නායක පිටතයි පරිවාරකයක ඇතුළත සහ පරිවාරක පිටතයි කියන සූත්‍ර අපි කීපයක් ගත්තා. ඉතින් සන්නායක ඇතුළත නැහැ පිටතේන එකයි පරිවාරකයේ පිටතේන එකයි දෙකම එකම විදිහටමයි. පරිවාරකයක ඇතුළත තිබ්බා දුර වැඩි වැඩි වෙමින් ශේෂ තීව්‍රතාව වැඩි වුණා කියලා. හරි. මුලින් ගන්න සන්නායක නිසා ගන්නවා. සන්නායක ගෝලාවට ආරෝපණ ව්‍යාප්තිය. ආරෝපණ ව්‍යාප්තියේ විද්‍යුත් ශේෂ තීව්‍රතාවය. මේ විචලනය කියලා ගන්න. धनकिन सन्नायक गोलया सन्नायक पीटतने सन्नायक पीटत आरोपण तीन मम्मी रूप एंडलतीन उठे उठा सामने दिन अंदर वैडना अरे
මම ගත්තොත් එහෙම ශේෂ තීව්‍රතාවය සංහායකයක් නිසා ශේෂ තීව්‍රතාව ගත්තොත් සංහායක ඇතුළත නෑ බිඳුවයි කිව්වා. ඊට පස්සේ මෙතනින් මේ පැත්තේ ඔන්නෝම එතකොට ඍණ ආරෝපිත එකක් නම් මෙතනින් ඍණ ආරෝපිත එකක් නොහොම ඉන්නේ ඔය පැත්තට. ඊට පස්සේ ඊළඟට අපි ගන්නවා ධන ඒවා දෙකක් තිබ්බොත් ඔය දෙකේම ගත්තොත් මෙතන තුල බිඳුවයි ඇතුළත බිඳුවයි ධනයක මේ පැත්තට මෙහෙම ඍණ යනවා මේ දිගිනවා ඊට පස්සේ මෙතනින් මෙතන මැද්ද දෙනවා ඊට පස්සේ ඔන්නෝම මේ විදිහට ඊට පස්සේ මම ඍණ දෙක දෙකාවත් ඒ තර විදිහ උදා අනිත් ලේසි අර ඉස්සරකින් පෙරුම් ගන්නනේ. ඒතර මෙතනදී ඍණ පැත්තක තියෙන ගන්න මේ පැත්තේ මේ විදිහ වෙනවා. අමාරු විදිහක් වෙන්නේ. ඍණ දෙකක් जैसे दाना ही रहना ही जाता ශේෂිතවතා විචරණයේදී සංනායක නිසා මෙතන කොහොමත් නැහැ බිඳුවයි මෙතන බිඳුවයි. එතකොට ධනයකට මේ පැත්තේ මෙහෙම වෙනවා ඉදිරියට තියෙනවා ඍණයක මේ පැත්තේ තමයි ඍණයක එහා පැත්තේ පල්ලෙහා නේද තියෙන්නේ. ඔව් මේකත් පල්ලෙහා නිසා මෙහෙම ආවා. ඊට පස්සේ මෙතනින් මෙහෙම. ඒ කියන්නේ මෙතනින් මේ පැත්තටයි මේකෙන් මේ පැත්තටයි ඒ දෙකම එකතු වෙලා බිඳුවට යන්නේ නැහැ. ඔන්න ඔහොම වැඩි වෙලියක් තියෙනවා. හරි. ඔය ටික අඳගන්න එතකොට. ඔය සංනායක ගෝලාවට ශේෂ තීව්‍රතාව විචරණය. මේක වෙනස් කරන්නේ පරිවාරක ගෝලාවට ශේෂ තීව්‍රතාව විචලනය. ඔව්
පරිවාර විදිහට ගන්නකොට මේ වගේ ආරෝපණ සියල්ලම තියෙන අතුරත් පරිවාර වල ආරෝපණ සියල්ලම තියෙන ඇතුළත එතකොට ධන එකක් සහ ඍණ එකක් වුණා. ඔතනදී ඇතුළත තිබෙන්නේ මෙහෙම එකක්. අපිට වෙනස් වෙන්නේ මෙහෙම එකක්. පරිවාරකයේ ඇතුළත දුර වැඩි වෙන වෙන ශේෂ තීව්‍රතාව වැඩි වෙනවා. ඒ කියන්නේ මොනවා මොනවා. ඒ වගේ තමයි මේ පැතරත් මෙහෙම. ඒ නිසා හැඩය මෙන්න මේ ආකාරය. එතකොට प्रस्तार මේ පැත්ත දාන මේ පැත්තරිනේ